ජීවිතය සහ තාරුකා. නැවතත් හිතවතුනි ඔබ රැඳී සිටින්නේ ජීවිතය සහ තාරුකා වැඩසටහනත් එක්ක. අපි බොහොම කාරුණිකව ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඔබ අපේ දුරකථනය 2 87 96 02 මේ දුරකථනට කතා කරද්දී ඔබ අසන ප්‍රශ්න ඉතාමත්ම කෙටියෙන් එක ප්‍රශ්නයකට පමණක් සීමා කරන්න. මං හිතන්නේ බොහෝ නිෂ්පාදක මණ්ඩලය අපිට දැනුම් දෙන්නේ බොහෝ දුරකථන මේ කාර්ය බහුලයි. ඒ නිසා ඒ සියලුම දෙනාට අපි අවස්ථාව උපරිමයෙන් ලබා දෙන්නට කටයුතු කරනවා නිෂ්පාදක මණ්ඩලය. ඒ නිසා අපි බොහොම කාරුණිකව ඔබෙන් ඉල්ලීමක් කරනවා එක ප්‍රශ්නයකට පමණක් ඔබ සීමා වන්න. අපි බොහෝ දිනයකට පිළිතුරු ලබා දීමේ අපේක්ෂාවෙන් දුරකථනයේ රැඳී ඉන්නවා ප්‍රසාද්. ආයුබෝවන් ප්‍රසාද්. හලෝ, ආයුබෝවන්. ඔව්, ඔබ නාරම්මල සිට කතා කරන්නේ. කියන්න අපිට මොනවද දැනගන්න ඕනේ කියලා ප්‍රසාද්? ඉතින් අනාගතය ගැන. ඔව්, ඔබතුමාගේ උපන් වේලාව කියන්න. 1983 83 9 වෙනි මාසේ 8 උපන් වේලාව පාන්දර 3ට අලුයම 3ට උපන් ස්ථානය කොහෙද? කුරුණෑගල මාර්ගව. කුරුණෑගල. ඔබ ඉපදිලා තියෙන කටකලක්නේ නේද? ඔව් මාස්ටර්. ඔව්. ඔබට දැනගන්න ඕනේ කොහොමද? ඉදිරිය අනාගතය. ඔව්. හරි. ඔබගේ කේන්ද්‍රයේ ඉදිරි අනාගතය ඉතාම හොඳ බව පෙන්නුම් කරනවා. මොකද ඔබගේ කේන්ද්‍රයේ ධනස්ථානාධිපති රවි ධනස්ථානයේ ඉන්න නිසා. ඊළඟට වික්‍රමස්ථානාධිපති බුධ විදි රවි යෝගයෙන් තැන්පත් වෙලා ඉන්නවා. එතනත් බලවත් වුණා. සෙනසුරු උච්ච වුණා 4 වෙනි. එතනත් රාජයෝගයක් පැන නැගුණා. ගුරු 5 වෙනි තැන්පත් වෙලා. ඒක නිසා ඔබට කාලසර්ප යෝගයක් තියෙනවා. 40 වෙනකන් ඔබට විවාහ ජීවිතයේ ප්‍රශ්න වගේවත් තියෙනවා. ගැටලු තියෙනවා. විවාහ ප්‍රමාද වෙන්න පුළුවන්. විවාහ ජීවිතයේ කාලසර්ප යෝගයක් තියෙන නිසා කේන්දර ගලපල හරියට විවාහය සිදු කරගන්න. ඒක කියන්න වෙන්නේ අනාගතය ගැන කතා කරනවා නම් කටක ලග්නයට හොඳම සුබඵල දෙන ලග්නාධිපති චන්ද්‍රයාගේ කුජගේ ගුරුගේ මහදසා යනවා නම් ඔව සුබඵල අත් වෙනවා ඔබට. ඔව්, 97 ඉඳලා 2004 දක්වා හොඳම කාලයක් තිබිලා තියෙනවා. දැන් යන්නේ රාහු මාදසාව පුතා. රත්න ගෝමේද කියන මණික පළඳින්න වැටකේ පැලයකට සාත්තු කරන්න කාලි මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න. ඔබගේ ජීවිතයේ අනාගතය ගැන කියනවනම් 2022 න් පස්සේ තමයි සුන්දරම කාලය උදා වෙන්නේ. වැල්ලේ උනත් බඹර කරගෙන කාලේ අවුරුදු 16ක් 2022 වෙනකන් ඔබ ඉවසන්න. ඔබට හොඳම කාලේ ලැබෙන දැනට රට යන වගේ දේවල් වලට හොඳයි. අදින්චේ වෙනස්කම් වලට රැකියාව ස්ථාන මාරු වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ජ්‍යොතිෂ විශාරද සම්මානනීය ආචාර්ය විජිත රෝහණ විජේමුණි ප්‍රවීණ ජ්‍යොතිර්වේදීතුමන් සමගයි ඔබ රැඳී සිටින්නේ ජීවිතය සහ තාරුකා වැඩසටහනෙන්. විජිත රෝහණ මැතිතුමනි, මට ප්‍රශ්නයක් තිබෙනවා. දැන් හැම දෙනාම කතා කරනවා රාහු මහදසාව, සෙනසුරු මහදසාව පිළිබඳව. හැබැයි මේ දසාවන්ට සුභඵලගෙන දෙන රාග යෝගකාරකයක් උදා වෙන්නේ නැද්ද? මෙහෙමයි, අපි එහෙම කතා කරන්නේ මෙන්න මේකයි හේතුව. රාහු ග්‍රහයට අවුරුදු 1 මාරක් යනවා එක රාශියක ඉඳලා තව රාශියකට යන්න. සෙනසුරුට අවුරුදු 2 මාරක් 3-4 වගේ කාලයක් යනවා. අනික ග්‍රහයෝ එහෙම නෙවෙයිනේ, මාසෙන් මාසෙ රාශියෙන් රාශිය මාරු වෙනවා. බ්‍රහස්පති අවුරුද්දකට වගේ කාලයකින් මාරු වෙනවා. ඊළඟට අනික සිකුරු, කුජ ඒ වගේ ග්‍රහයෝ මාසෙන් මාසෙ රාශිය මාරු කරනවනේ. බුධ දින 14 21 අතර වගේ මාරු වෙන අවස්ථාවල් තියෙනවා. ඒක නිසා දැන් මේ ග්‍රහයොන්ට චාරයෙන් සුභඵල දෙන්න තැන් තියෙනවා. සෙනසුරුට 3-6-11 තමයි සුභඵල දෙන්න පුළුවන්. රාහුට 3-6-11. ඉතින් බලන්න රාහු කෙනෙකුගේ සෙනසුරු ග්‍රහයා 3 වෙනේ සුභඵල දෙන්න තමන්ට සෙනසුරුගේ දසාවක් උප්පත්තියේ ලබල යෝගකාරක වෙලා 3 වෙනට එන්න කොච්චර කාලයක් ගත වෙනවද? අන්න උතනයි ප්‍රශ්නේ. අපි කියවමු සෙනසුරු දසාව ලැබෙනකොට ඔන්න උෂම ලග්නයේ තමයි හොඳම සුභඵල දෙන්නේ. සෙනසුරු 9-10 අධිපතිය නිසා පුණ්‍යස්ථානය, කර්මස්ථානය.
දසාව ලබනකොට අවුරුදු 20ත් 60ත් 65ත් අතර වගේ අපි කියමු සෙනසුරු දසාව ලබනවා. නමුත් මෙයාට සෙනසුරු හතර වෙන්නේ නම් ඉන්නේ හතර පහ හයට වෙනකන් අවුරුදු 7මාරක් පමණ යනකන් සුබඵල දෙන්න විදියක් නැහැ සෙනසුරුට. අන්න එහෙම තත්ත්වයක් මේ ජ්‍යොතිෂයේ තියෙනවා. මිනුවන්ගොඩ ජයනන්ද මහතා අපිත් එක්ක රැඳී සිටිනවා. ආයුබෝවන්. ආයුබෝවන් මහත්මයා. ඔව් ජයනන්ද මහත්මයා, ඔබතුමා මොනවද දැනගන්නට ඕනේ අපේ ජ්‍යොතිර්වේදීතුමාගෙන්? මගේ පුතාගේ තේන්දරේ බලා ගන්න මහත්මයා. ඔව් මට උපන් දිනය කියන්න. ඔව් 95 11 මාසේ 22 95 11 22 උපන් වේලාව සවස 4ට උපන් ස්ථානයේ යුදහමුදා රෝහලේ කොළඹ යුදහමුදා රෝහලේ උපන් දිස්ත්‍රික්කයේ වුණා නේද? උපන් දිස්ත්‍රික්කයේ කොළඹ නේද? ඔබේ දරුවා ඉපදිලා තියෙන මේෂ ලග්නේ නේද? හරි, අහගෙන ඉන්න. දරුවේ අනාගතය ගැන තමයි විමසන්නේ. ඔව්, මේ දරුවගේ කේන්දරේ කාලසර්ප යෝගයක් තියෙනවා. විවාහය සම්බන්ධයෙන් බාධක තියෙනවා. මේ කේන්දරේ වගේම වටිනා යෝගිකුත් තියෙනවා. මොකක් දන්නවද වටිනා යෝගී? මේ කේන්දරේ ග්‍රහයෝ 5 දෙනෙක් ඉන්නවා. ඒක එක රාශියක. මේක ජ්‍යොතිර්විද්‍යාවට අනුව ග්‍රහයෝ 5 දෙනෙකුට වැඩි එක රාශියක ඉන්නවනම් බොහොම ධනවත් වීමේ යෝගයක්. හැබැයි 40න් පස්සේ තමයි මේ කේන්දරේ මම දකින්නේ දියුණුව. මේෂ ලග්නයට දැන් මේ වෙලාවේ දරුවට ගොඩාක් අපලදායක තත්ත්වයක් ජම්මේ රාශියක් යන්නේ. චන්ද්‍රයා ඉන්න තැනට සෙනසුරු ඇවිල්ලා ඉන්නේ. 2017 ජනවාරි 27 වෙනිදා එනකම් මාස 8ක් අපලදායක තත්ත්වයේ ටිකක් මේ හොඳ මදි. ඒක නිසා මේ වෙලාවේ කල්පනාවෙන් කටයුතු කරන්න කියන දරුවට, මේ දරුවට දැන් යමක්ම තීරණ වයසේ දරුවෙක්නේ, හදිසි අනතුරු වගේ දේවල් වෙන්න පුළුවන්. සිහි කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න, අපල වෙනුවෙන් කරන්න ඕන ශාන්ති කර්ම ටික අනුගමනය කරන්න. මෙවැනි දරුවෙකුට මේ වෙලාවේ බෝකොලයකට නිල්මැණිකක් හෝ කාකනිල පළඳිනවනම් හොඳයි. ඒක තමයි මට කියන්න තියෙන්නේ. මේ දරුවගේ කේන්දරේ ධනවත් වෙන්න තියෙනවා. මේ අයස්ථානාධිපති අයස්ථාන නිසා දරුවා උප්පත්තියේ ඔයාලට හොඳයි. දරුවට අනාගතේ හොඳ වෙන්නේ 40න් පස්සේ තමයි ගොඩක් කියලා මට කියන්න වෙනවා. මම හිතනවා මේ පැහැදිලි පිළිතුරක් ඔබතුමන්ට ලැබෙන්නට ඇති. විජිත රෝහණ මෙතුමනි, ඒ වගේම දැන් සෙනසුරු මහදශාව සහ රාහු මහදශාව ලැබුණම සාමාන්‍යයෙන් සුබඵල කාර්යයන්ට අත ගහන්නට හොඳ නැහැයි කියලා කතාවක් තිබෙනවා. සාමාන්‍යයෙන් මේ අපල නිමවනතුරු අපිට ජීවිත කාලයේ බලාගෙන ඉන්න වෙනවද මේ කාර්යයන්ට අත නොගහ? නෑ, සෙනසුරු ඒ රාස්ත්‍රකේදී වෙන්නේ මේවනේ ධනහානි. ධනහානියක් වෙන්න තියෙනවා නම් කරන්න ඕන හොඳම දේ තමයි ගෙයක් හදන්න පටන් ගන්න එක. අලුතේ මොකද ඒක තමන්ගේ ආයෝජනයක්. ඒ ගෙදරක් ඇදුවෝ 170,000 වගේ ඒක කෝටියකට විතර විකුණන්න පුළුවන්. ඒක හොඳ ආයෝජනයක් කරගන්න. ඒකයි මම කිව්වේ ඒ ජ්‍යොතිර්වේදින් කියන හැටියටම කටයුතු කරන්න ගියොත් ඔබලට මොන වෙනවද කිය උන් හිටි දැන් නැති වෙන්න පුළුවන්. ධනාත්මකව හිතන්න මම උපදෙස් දෙන්නේ එහෙම. එහෙම සෙනසුරු දෙන මාළවී පංචමහරාජෝගේ තියන අයට තමයි ඔය බන්දේසිය තියලා වාසනාව දෙන්න කියලා මම කිව්වා. සෙනසුරු එහෙම දෙන්නේ නැහැ. දුක් විඳලා මහන්සි වෙලා දාඩිය වගුරලා ගන්න කියලා තමයි සෙනසුරු කියන්නේ. ඒක නිසා එහෙම ළඟට වාසනාව වෙනකම් බලන් ඉන්න නරකයි. අපි ඒ සෙනසුරු ග්‍රහතුමාගේ මේ ශාස්ත්‍රයේ හොඳම නැගත් තියෙන්නේ කාගේද? සෙනසුරුගේ නැගත් තමයි මේ සුබ කටයුතු වලට වැඩියෙන්ම අපි යොදාගන්නේ. ඒක වැරදි මතයක්. එතකොට සෙනසුරු ග්‍රහයා, සෙනසුරු ඒ රාෂ්ට්‍රකය කොච්චර කාලයකට බලපානවද සාමාන්‍යයෙන්? සාමාන්‍යයෙන් මෙහෙමයි. සෙනසුරු ඒ රාෂ්ට්‍රක කියන්නේ අෂ්ටක කියන්නේ අටක් කියන එක. රාශි 12න් අටපලක අපිට අපල කරනවා. මම මගේ විඥාණයට නතු කරගෙන තියෙන්නේ නම් මේ අපල කියන්නේ අපේ අකුසල් කර්ම. කුසල් අකුසල් දෙකනේ අපි මේ කරලා තියෙන්නේ. දැන් මේ මොගලම් මහ රහතන් වහන්සේ වගේ කෙනෙක් ඉදිරිපාති ආර්ය අතින් අගතැන්පත් වෙලා පල්ලොරුන්ගෙන් මුටි කාලා පිරුණුවන් පාන්නේ. 999 මරපු
අඟුලිමාල සියලු පව් සෝද ගන්නවා. මෙන්න රහස. කලින් ආත්ම භාවවල හොඳ කුසල් කරලා තිබ්බ පව් කරලා තිබ්බේ නැහැ. මෙතන පිම් පව් තමයි මේ කේන්දරේ ජමපත්‍රේ බලපාන්නේ. ඉතින් මේ අටපළේදී අපිට අටවතාව කපල කරනකොට සෙනසුරුගේ මහදසා අතුරුදසා නැත්තම් සෙනසුරුට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ. ඒක අපි දැනගන්න ඕන. සෙනසුරු දසාවක් අතුරු දසාවක් තියෙනව නම් හරියටම මම බලලා දෙන මොනවා හරි කරදරයක් කරන එක්ක වතප්පයක් කඩනවා, එක්ක ජීවිතේ නැති කරනවා, එක්ක රෝගාබාධ මතු කරනවා, සල්ල කර්ම සාදනවා, ධනහානි කරනවා, ඒ වගේ දේවල් කරනවා. ප්‍රේම බන්ධනේ විවාහ ජීවිතයේදී ප්‍රේම හොඳට ඉන්න අමුසැමියෝ වෙන් කරනවා ඒ රාස්තකේදී. මේ මොහොතේ අපිත් එක රැඳෙනවා බදුල්ලේ සිට ජයරත්න මහත්මා. ආයුබෝවන්. ආයුබෝවන් මහත්මයා. ඔව්. ඔබතුමාට දැනගන්නට අවශ්‍ය වන්නේ මගේ අනාගතයේ සහ ව්‍යාපාර කටයුත්තක් ඉදිරිදී සාර්ථක වෙන්න කියලා දැනගන්න. මට උපන්දිනේ කියන්න. 1976 අප්‍රේල් මාසේ 28. 76. 75. 75 අප්‍රේල් 28. 28. වෙලාව? උදේ පාන්දර 1:12. 1:12. උපන් ස්ථානයේ දිස්ත්‍රික්කයේ කොහෙද? දිස්ත්‍රික්කයේ බදුල්ල. බදුල්ල. ඒ පාන්දර 1:12ට. 1:12ට. ඔව්. බදුල්ල ඉපදිලා තියෙනවා. බදුල්ල. ඔබ මකර ලග්නේ නේද ඉපදිලා තියෙන්නේ? ඔව්. කොහමහරි. ඔව්. ඔබගේ අනාගතය ගැන පවසනවා නම් ඔව්. ඔව්. මේ කේන්දරයට අනුව නම් ඔබට හොඳ අනාගතයක් තියෙනවා. ඔබගේත් ලග්නාධිපති සෙනසුරු. හැබැයි දැන් සෙනසුරු 11 වෙන්නේ අයස්ථානෙට ඇවිල්ලා සුබඵල දෙන ස්ථානෙ හිටියට ඔන්න මේකත් මේ අසන්නෝ දැනගන්න. සුබඵල දෙන්නේ නැහැ ඔබට මේ වෙලාවේ සෙනසුරු. කොච්චර ලග්නාධිපතිය වුණත් චන්ද්‍රය ඉන්නේ 11යි. අන්න එතෙන්ට ඇවිල්ලා තියෙන ජම්ම ඒ රාස්ත්‍රකයක් තියෙන වෙලාවක්. මානසික පීඩනය හදන මෙන්න මේ වෙලාවට තමයි කිරි අම්මාවරුන්ට කිරි දාන දෙන්න අපි උපදෙස් දෙන්නේ. මේ ශාස්ත්‍රයේ නියමයට අනුව අවුරුදු 10ක ඒ රාස්ත්‍ර කපලයක් යනවා. හැබැයි සිකුරුගේ බුදගේ ගුරුගේ මහා දසා යනවා නම් මේ රාස්ත්‍රකේ ඔබට එච්චර බලපාන්නේ නැහැ. මේ කේන්දරේ ගත්තොත් ඔබගේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහය ඉන්නේ 6 වෙන්නේ. මිතුන රාශියේ සෙනසුරු ඉන්නේ, සිකුරු ඉන්නේ 5 වෙන්නේ. ලක්ෂ්මි යෝගයට කිට්ටුවෙන් මේ යන යෝගයක් මේ කේන්දරේ තියෙන්නේ. ඔබට ඒක නිසා හොඳ අනාගතයක් තියෙන බව පෙන්නනවා. කවදාවත් බත වරදින්නේ නැති යෝගයක් මේ කේන්දරේ තියෙනවා. උභේචාරී යෝගය කියලා. ඒක තමයි විෂ්ණු යෝගය තියෙනවා. බලමු දැන් ලැබපු දසාව කුමක්ද කියලා. ඔව්. ඔබට බොහොම හොඳ කාලවකමානුවක් ගත වෙන්නේ. ඔන්න සෙනසුරුගේ ඒරාස්තකේ ලැබුවට ඔබට තදබල විපත් කරදර සෙනසුරු දෙවියන්ට කරන්න බෑ. මං එහෙම කියන්නේ ඔබට සිකුරුගේ මහා දසාව තමයි දැන් ගත වෙන්නේ. මෙන්න සිකුරුට මහා දසාවක් තියෙනවා, සෙනසුරුට ආණ්ඩුකාර පදවියක් නැහැ. 2022ත් 2025ත් අතර තමයි සිකුරුගේ සෙනසුරු අතුරු දසාවක් තියෙන. ඒක නිසා ඉතාම හොඳ වාසනාවන්ත කාල පරිච්ඡේදයක්, හොඳ අනාගතයක් ඔබට දැන් දිස් වෙනවා. විචිත රෝහිණ මෙතුමනි, ඒ වගේම දැන් අපි කියනවා කෙනෙකුට රාහු මහදසාව ලැබුවට පස්සේ ඔහු රස්ත්‍ය අදුකාර ග්‍රහයෙක් කියලා. ඔහු පුළුවන් තරම් ඒ පුද්ගලයාව රස්ත්‍ය අදු කරනවා කියලා. නමුත් අනිත් අතට කියනවා හැබැයි ඒ රාහු මහදසාව ලැබුවට පස්සේ ඔබ විදේශගතවන්න ඔබට හොඳයි කියනවා. එතකොට විදේශගත වුණාම ඒ රස්ත්‍ය අදුකාර බව බලපාන්නේ නැද්ද? ඔව්. රාහු කියන්නේ ඔළුවක් නැති නිතරම ඇවිද්දවන කෙනෙක් හැටියට තමයි සලකන්නේ රාහු දසාව තුළ. ඒක නිසා තමයි එහෙම කියන්නේ. ඇවිද්දවනව නම් ඒ කියන්නේ විදේශ සංචාර ගත කරන්න. 99.9%ටම රාහු මහ දසාව ලැබලා තියෙනව නම් උත්සාහ කරොත් රට යන්න දිනුව පිණිස රාහු කරනවා. රාහු ග්‍රහතුමා එහෙම කරන්නේ තමන්ගේ කේන්දරයක ඉන්න ඕන තැන් තියෙනවා. අන්නේ තැන් අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම ඇති වෙනව නැත්නම් පදිංචිය වෙනසක් රැකියාවේ මාරු වීමක්. හිටපු ගමන් සමහර අයට හදිසි මේ තරහට පරිගැනීමට කේලම් කියලා වෙන්න පුළුවන්. එහෙම ස්ථාන මාරු දෙනවා දුෂ්කර පළාත්වලට. විශේෂයෙන් ආණ්ඩු පෙරළිවලදී එහෙම වෙනවනේ. අන්න ඒ වෙනකොට Tamanට සමහර අයට වෙන්නේ නැහැ. මෙන්න මේ රාහුගේ
චන්ද්‍රයාගේ අතුරු දසා මහ දසා තියෙනවා. ඒක නිසා තමයි ග්‍රහ තත්ත්වය අනුව ඇතිවන දෙයක් හැටියට තමයි අපිට ඒක සලකන්න වෙන්නේ. තවත් හිතවත එක් අපිත් එක්ක රැඳී ඉන්නවා පනාගොඩින් අර්ජුන මහතා. ආයුබෝවන්. ආයුබෝවන්. ඔව්. ඔබතුමාට යම් කාරණාවක් දැනගන්නට අවශ්‍යයි කියලා අපිට නිෂ්පාදක මණ්ඩලය කිව්වා. ඔව්. මට උපන් දිනය කියන්න. 1990 අප්‍රේල් මාසේ 96 නේද? 1990 අප්‍රේල් මාසේ. අර්ජුන මහත්මයා මා හිතන්නේ දුරකථනය විසන්දි වෙන්න ඇති. නැවතත් අපි ආරාධනා කරනවා උත්සාහ කරන්න කියලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපි ඒ වගේම අර සෙනසුරු ග්‍රහය පිළිබඳවත් කතා කරා. වඩාත්ම යෝග්‍ය මේ සෙනසුරු ග්‍රහය ලැබුවට පස්සේ සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ට මොන වගේ කාරණාවලට අත ගැහුවොත් වඩා සුභඵලදායකයි කියලාද ඔබතුමා කියන්නේ? මේමයි කේන්දරයක යෝගකාරක ග්‍රහයක් වුණොත් සෙනසුරු එයාගේ දසාවෙදි පුදුමාකාර ලෙස සුභඵල දෙනවා. සෙනසුරුට නිකන් නෙවෙයි අවුරුදු 19ක් තීරලා තියෙනවා. සිකුරුට 20යි, සෙනසුරුට 19යි, රාහුට 18යි, බුදට 17යි, ගුරුට 16යි, චන්ද්‍රයට 10යි, කුජට 7යි, කේතුට 7යි, රවිට 6යි. ග්‍රහලෝ පියාට අවුරුදු 6යි දීලා තියෙන්නේ. ලොවට ජීවේ වායුව සපයන ප්‍රාණය දෙන ඒක ඇයි මොකක් හරි ක්‍රමයක් භාවිතා කරලා තමයි මේ මිනිස්සයට ඇවිල්ලා තියෙන්නේ. දැන් බලන්න මේ පොඩි ග්‍රහයකට දීලා තියෙනවා 17ක්. මේ විශ්වයේ මේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහය ඇන්ඩ්‍රොමීඩ කියන ශීරපතේ ගුරුට දීලා තියෙන්නේ අවුරුදු 16යි. පුතිය වගේ 1318 ගුණයක් විශාලයි. ඒක මොකක් හරි ක්‍රමවේදයක් ඇතුව හරි බෙදපු ක්‍රමයක්. ඒක අපිට හරිම සාධාරණ තීන්දුවක් අනුව තමයි ඒක කරලා තියෙන්නේ. පානදුර සිට අපිත් එක්ක රැඳෙනවා සුභා මහත්මියද? ඔව්. සුභා මහත්මිය අපිට කියන්න ඔබතුමියට මොකද්ද දැනගන්න ඕනේ? මගේ අධ්‍යාපන කටයුතු. අධ්‍යාපන කටයුතු. උපන් දින. ඔව්. මට උපන් දිනේ කියන්න. 1994. 11:24. උපන් වෙලාව? හවස 4:35. මොන පළාතේද ඔබතුමිය ඉපදුනේ? ජයවර්ධනපුර. කොළඹ දිස්ත්‍රික්කයේ. ඔබ මේසලක්නේ නේද ඉපදිලා තියෙන්නේ? ඔව් මාමා. ඔව්. අධ්‍යාපන කටයුතු තමයි අහන්නේ නේද? අධ්‍යාපන කටයුතු. ඔව්. ඔබගේ අධ්‍යාපන කටයුතු නම් ඊටාම හොඳ බව තමයි පෙන්වුම් කරන්නේ. මේකට ඔබගේ පස්වැන්නාධිපතිය ඊටාම බලවත් තත්ත්වයක ඉන්නවා. ඒ වගේම මාළවී පංචමහරජෝගෙත් තියෙනවා. ඔබගේ දරුවා වටිනා යෝගයක් මේ කේන්දරයේ තියෙන එක නිසා අධ්‍යාපන තත්ත්වය බබලෙනවා. ඔබට ආචාර්ය මහාචාර්ය තනතුරු වලට පවා යන්න පුළුවන් අධ්‍යාපනයේ අතින්. එහෙම දෙයක් මම දකිනවා. මේ කේන්දරේ ලග්න අධියෝගයක් තියෙනවා. උප්පත්ති තත්ත්වයට වඩා 10000 ගුණයකින් ඔබේ ජීවිතයේ ප්‍රබල තත්ත්වයකට දවසින් දවස වසරින් වසර පත් වෙනවා. බොහොම හොඳයි. ඒ වගේම විජිත්‍රෝහණ මහත්මයා, දැන් අපිට ආපු දුරකථන ඇමතුම් වලින් වැඩි පිරිසක් සම්බන්ධ වුණේ තරුණ පිරිස. තරුණ පිරිස මම හිතන්නේ මේ වර්තමානයේ තුල මා ලොකු උද්‍යෝගයක්. මේ තමන්ගේ කේන්දරයේ පිළිමදව දක්වන බව අපිට මේන් පේනවා. සමහරක් වෙලාවට මෙන්න මෙහෙම දෙයක් කියනවා. දැන් gedara amma taatta කියනවා පුතේ විභාගය ළඟයිනේ. ඒකෙන් හින්දා හොඳට පාඩම් කරන්න ඕනේ, ටිකක් මහන්සි වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉතින් අර සමහරට තරුණ දරුවා ඒ පුතා දුව කියනවා
මේ මට කරදර කරන්න එපා මගේ වෙලාව කිව්වා හොඳට මේ උසස් රැකියාවක් ලැබෙනවා මම හොඳ ඉහළින් පාස් වෙනවා මට සම්මාන ලැබෙනවා එහෙනම් මම මහන්සි වෙන්න ඕනේ නැහැ කියලා මං හිතන්නේ එහෙම කියලා එහෙම හැබැයි නිකන් හිටියොත් Taman ප්‍රතිඵල සමහර විට අසතුටුදායක වෙන්නත් පුළුවන් නෑ ඒක මෙහෙම තියෙනවා ජ්‍යොතිෂයට අනුව ග්‍රහලව මොළකාරයා බුද්ධිමතා ඥානකාරකයා බුද මේ බුදව බුද බලවත් අයට යම්කිසි දේශනයක් ඇහුවම මෙමරිය කොහොඳයි මතක ශක්තිය හොඳයි නැවත පාඩම් කරන්න අවශ්‍ය නැහැ එහෙම දරුව තමයි ඔහම දෙමව්පියන්ට කියන්නේ හරි එයාගේ හැකියාව එයා දන්නවා ඒ උපතින්ම බුද ග්‍රහය පස්වැන්නේ වගේ ගුරු පස්වැන්නේ රයි බුද පස්වැන්නේ වගේ ඉන්න අයට බලවත් වෙලා වෛද්‍ය ඉංජිනේරු තොරතුරු තාක්ෂණයේ පැත්තෙන් accountant ගණකාධිකාරයේ පැත්තෙන් යන්න පුළුවන් ග්‍රහ පීඨීම් තියෙනවා මම කියන්නේ මේ ටික ඔබගේ කේන්දරයේ බුද බලවත් නම් අනිවාර්යයෙන්ම ඔබට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න පුළුවන් ඔබ මහන්සි වෙන්න ඕන දැන් අද දරුවෙකුට ශික්ෂත්වයේ පාස් වෙන්න හොඳ පාසලක් ගන්න පස්සෙන් ඉඳන් අම්මා කෙනෙක් තාත්තට වඩා අම්මා පස්සෙන් ඉඳන් දෙන තල්ලුව බැලුවම ඕ ලෙවල් ඒ ලෙවල් කරනකොට මේ තල්ලුව දෙනව නම් දරුවෙකුට ඒ දරුවගේ අනාගතය අනිවාර්යයෙන්ම මල්පල ගන්වනවා තවත් අපිත් එක්ක රැඳෙනවා මහියංගණයේ සිට ලක්ෂ්මන් මහත්මයා ආයුබෝවන් ආයුබෝවන් ඔව් ලක්ෂ්මන් මහත්මයා ඔබතුමාට දැනගන්නට අවශ්‍ය වන්නේ පුතාගේ කේන්දරේ ඔව් මට උපන් දිනේ කියන්න උපන් දිනේ 2014 6යි 10 උපන් වෙලාව උදේ 11යි 27ට හරි උපන් පළාත කොහෙද මහියංගනේ මහ හරි ඔබේ දරුවා ඉපදිලා තියෙන සිංහලක්නේ නේද ඔව් දරුවගේ අනාගතය ඔව් අහගෙන ඉන්න අහහ ඔබගේ දරුවා ඉපදිලා තියෙන්නේ ජම්ම ඒරාෂ්ටකයකින් මේ දරුවා පොඩි කාලේ ටිකක් අසනීප වෙන්න ඕන ඔව් නැත්නම් මවට අමාරු උප්පත්තිය වෙන්න ඕන මේ කේන්දරය ගත්තම මේ පුතා වට වගේ දරුවට හොඳ අනාගතයක් තියෙන බව පේනවා හේතුව විශේෂයෙන් මේ දරුවා යොමු කරන්න කලා විෂයන් පැත්තට යොමු කරොත් මේ දරුවා මේ රටේ නීතිඥවරයෙක් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා accountant කෙනෙක් තොරතුරු තාක්ෂණයේ පැත්තෙන් යන්න පුළුවන් මේ දරුවා උප්පත්තියෙන් ඔබලට අවශ්‍ය වෙලාවට කොහෙන් හරි සල්ලි ලැබීම පිහිටීමක් ගෙනල්ලා තියෙනවා උපතෙන් මේ දරුවා ඒ වගේම සිකුරු නමේ පෙරපින් අධික දරුවෙක් බලමු උප්පත්තිය තත්ත්වය අනුව කොහොමද මේ දරුවගේ අනාගතය කියලා ඔව් ඥානකාරක යෝගයෙන් ඉපදිලා තියෙන මේ දරුවා අධ්‍යාපනයේ දක්ෂයි. ඔව් දැනට 2014 නේ ඉපදිලා කිව්වේ. 2014. ඔව් දැනටම බහතෝරණ වයසේදීම පෙන්නුම් කරලා ඇති දරුවගේ වචන උච්චාරණය දැනටම ප්‍රබලයි. එහෙම හැකියාවක් තියෙන දරුවෙක්. මේ දරුවා ගැන අධ්‍යාපනය අතින් බය වෙන්න දෙයක් නැහැ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබනවා අනිවාර්යයෙන්ම මේ දරුවා. ඒක කියන්න ඕන මිතුනේ බුද යාගෙම රාශිය බලවත් වෙලා ඉන්නේ. පළමු ඉගෙන ගන්න වයසට හොඳ දසාවන් ලැබනවද කියලා රාහුට අවුරුදු 4 මාස 6ක් තියෙනවා. වැටකීය පෙළයක් හිටවල සාත්තු කරන්න හොඳ වෙලාව දරුවගේ නම සිහි කරලා. ඊළඟට ඔව් ඉගෙන ගන්න වයසට දරුවට ගුරු අවුරුදු 20 වෙනකම්. ඔබේ පුතා ජයග්‍රහණය කරන අධ්‍යාපනය අතින් විශ්වවිද්‍යාලයේ තරණය කරනවා. බොහොම හොඳ ග්‍රහ පීඨීමක් තමයි තියෙන්නේ. ඒ වගේම විජිත රෝහණ මෙතුමනි මම අහලා තියෙන සමහරක් වාසනාවන්ත දරුවන් ඉපදුනාට පස්සේ සමහර ජ්‍යොතිර්වේදීන් ප්‍රකාශ කළා තිබෙනවා මේ දරුවාගේ බලය වැඩි ඒ නිසා මව හෝ පියා මිය යන්නට පුළුවන් සමහරු කියනවා එකගේ ජීවත් වෙන්න අමාරුයි එක හැලියේ බත් කන්න අමාරුයි ඒ නිසා යම්කිසි දෙවි කෙනෙක්ට මේ දරුවා පූජා කරන්න එහෙම නැත්නම් මේ ගෙයින් පිට කර තියන්න මේ සත්‍යතාවයක් තියෙනවද? ඔව් ඒවනම් සත්‍යතාවයක් තියෙනවා.
අපි අහලා තියෙනවා කුජ 10 අයට විශේෂයෙන් කුජ 10 දරුවෙක් ඉපදුනාම පියාට අපල කරන යෝගයක්. රාහු දෙකේ පියාට අපල කරන යෝගයක්. කුජ 10 නම් පියා මරලා රජකම ගන්නවා රජ කාලේ නම්. අජාසත්ත්වගේ කේන්දරේ එහෙම තිබිලා තියෙනවා. උදේ වද්ද කුමාරයා අජාසත්ත්වගේ පුත්‍රයාගේ කේන්දරේ මේක තිබිලා තියෙනවා. අපිට උගන්වන්නේ බෞද්ධ සාහිත්‍යයේ මේ බිම්බිසාර රජුරුව අජාසත්ත් අතින් මැරුම් කෑවා කියලා. එතකොට අජාසත්ත්ත් උදේවද්ද කුමාරයා තමන්ගේ පුත්‍රයා අතින් මැරුම් කරනවා. පරම්පරා 10ක් මේ විදිහට පුතා තාත්තා මරලා තියෙනවා. අපේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හිටපු ජනාධිපති ගත්ත කුජ 10. එතුමියගේ කුජ 10 නිසා පියා අකාලේ මැරෙනවා. ඒ වගේම තමන්ගේ ස්වාමියා මැරෙනවා. කුජ 10 අයට මේක ඔරොත්තු දෙන්නේ නැහැ. තමන්ගේ සහකාරයට පවා මරණය ඉක්මනින් ළඟා කරන පිහිටීමක්. ඔන්න මම හොඳම උදාහරණයක් දුන්නා මේ රටේ හිටපු ජනාධිපතිවරයෙකුගේ. ඒ කියන්නේ කුජ 10 ඉන්නව නම් විවාහයේදී විශේෂයෙන් විවාහයට පෙර කාගේ හෝ ඇයගේ ඔහුගේ කුජ 10 ඉන්නව නම් ඒ විවාහය සුදුසු නැහැ කියන එකයි ඔබතුමා කියන්නේ. ඔව් තවත් උදාහරණයකින් කියනවනම් ඉතින් වර්තමාන ජනාධිපතිගේ කුජ 10. ඒක නිසා තමයි මම අනාවේකියක් කිව්වේ එතුමා ජයග්‍රහණය කරනවා කියලා. කුජ 10 නිසා රාජෝගයක් නෙමෙයි එතන තිබ්බේ. ගජකේසරි කියන දෙවනි පන්තියේ රාජෝගයක් තිබ්බේ. මේ කුජ 10 එච්චරට පවර්ෆුල් බලවත් කියන එක ඔන්න හොඳම උදාහරණය. හොඳයි. දුරකථනයේ රැඳී ඉන්නවා අරුණි මහත්මිය හොරණින්. ආයුබෝවන්. හලෝ. ඔව් අරුණි මහත්මිය කතා කරන්න. මට මගේ නංගිය දෙන්නකලා. ඔව් කියන්නකෝ නංගිගේ උපන් දිනය. ඈ? 95 3:30 වෙලාව උදේ 8:21 ඔය කාලේ පැය භාගයක පැයක අධිකයක් තිබ්බා අර මේ පායන කාලේ. ඉතින් මේ ඒක හරියට කේන්දරයේ බල්ලා කියන්න මට සංශෝධන සහිතව වෙලාව කීයද කියලා. 95 මාර්තු මාසේ 30 වෙනිදා උදේ 8:21 උපන් පළාත බොරැල්ල කොළඹ දිස්ත්‍රික්කයේ. ඔව් ඔබගේ නංගිගේ කේන්දරය ගැන තමයි ඔබට බලා ගන්න ඕන කිව්වේ නේද? ඔව්. ඔබගේ නංගි මේෂලක්ණෙන් උපන් කෙනෙක්ද? හරි නේද? හරි. ඔව් නංගිගේ මොකක්ද මම දැනගන්න ඕන? ඔබතුමින නංගිගේ විවාහය සහ අනාගතය පිළිබඳ 95 කියන්නේ තාම අවුරුදු 21යිනේ. ඔව් අවුරුදු 21යි. එතකොට රාහු වතේ මේ කේන්දරේ. ඔබගේ නංගි ටිකක් සැරයි නේද? කේන්තියනෙක් කෙනෙක් නේද? ඔව් ඔබගේ නංගිගේ විවාහය නම් කුජ 4. ඒක නිසා මේ උපදෙස් දෙන්න මේ ග්‍රහ පීඨීමේ වෙන දෙයක්. ස්වාමි භක්තිය තියෙනවා හරි අඩුයි මේ කුජ 4 අය. ඒක නිසා මේ ඉවසීමෙන් කටයුතු කරන්න වෙනවා විවාහ ජීවිතේ. ඒක මම උපදෙස් දෙනවා අනිවාර්යයෙන්ම. අනාගතය ගැන කතා කරොත් දැනට සෙනසුරුගේ රාෂ්ට්‍රකය යනවා 2017 ජනවාරි 27 වෙනිදා තමයි ඒ රාෂ්ට්‍රකය නිමවට පත් වෙන්නේ. එතනම් පොඩි අපලදායක තත්ත්වයක් තියෙනවා සෙනසුරු ගහයගේ. මේ කේන්දරේ අයස්ථානාධිපති අයස්ථානේ ඉන්න නිසා අනුන්ට අතපාන්න නැතුව මැරෙන එකන් හොඳ ජීවිතයක් ගත කරන්න වාසනාව තියෙනවා ඔබේ නැගණියට. ඔබේ නැගණියට පිටරට යන්නත් තියෙනවා. විදේශගත වීම තුළින් දියුණුව ඇති වෙන බව තමයි පෙන්눔 කරන්නේ. නැත්නම් පිටරට පදිංචි කෙනෙක් සමග විවාහය වෙලා පිටරට යන්න වාසනාව තියෙනවා මේ මේෂ ලග්නෙන් උපන් ඔබගේ නැගණියට. එතකොට දැනට සෙනසුරු මහා දසාව තමයි ගත කරන්නේ. ඒක ඉවර වුණා ඊට පස්සේ බුද ලැබලා තියෙනවා. ඔව්. සෙනසුරුගේ මේ රාජ්‍යයේ යන වෙලාවේ බුදගේ දසාවක් තියෙන එක හොඳයි. තදබල පීඩාවල් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. විදේශගත වෙන්න තියෙනවා ඒ නැගණියට විවාහය එහෙම සිද්ධ වෙයි. ඒ තුලින් දිනුව ඇති වෙයි. හරි. මම හිතනවා අරුණි මහත්මිය ඔබට සෑහීමකට පත්විය හැකි පිළිතුරක් අපේ ජ්‍යොතිර්වේදී විජිත රෝහණ මැතිතුමාගෙන් ලැබුණයි කියලා. අපි නැවත වතාවක් බොහොම කෙටි විරාමයකට ගමන් කරන්න සූදානම් වන්නේ.
විරාමයෙන් අනතුරු නැවතත් ජීවිතය සහ තාරුකා වැඩසටහනත් එක්ක එකතු වන්න සූදානම්. දැන් වේලාව රාත්‍රියේ 11:36යි. තවමත් නිදි වර්ජිතව ඔබ රැඳී සිටින්නේ බොහොම උද්‍යෝගයෙන් යුතුව සියසෙනාලිකාවේ ජීවිතය සහ තාරුකා වැඩසටහනත් එක්ක. අපි ඔබට බෙහෙවින්ම සුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ඔබ මේ වැඩසටහනට අපට ශක්තියක්. ඒ වගේම ඔබට යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් ඒ ගැටලුවට විසඳුම් ලබා දෙන්නටත් බොහොම ක්ෂණිකව මේ සඳහා පිළිතුරු ලබා දෙන්නත් අපේ ජ්‍යොතිර්වේදී විජිත රෝහණ මහතා සූදානමින් ඉන්නේ. අපේ දුරකථන අංකය 2876.02 2876.02. ඔබට පුළුවන් මේ සමග අපත් එක්ක සම්බන්ධ වෙන්න. 2876.02 දුරකථන ඔස්සේ අපිත් එක්ක දැන් රැඳෙනවා පනාගොඩ සිට චතුරංග මහතා. චතුරංග මහතා, ආයුබෝවන්. ආයුබෝවන්. ඔව්, ඔබතුමාට මොන වගේ දෙයක්ද දැනගන්නට ඕනේ? මට උපන් දිනේ කියන්න. 1990 අප්‍රේල් 26 1996 ද 90 ද? 90 අප්‍රේල් 26 වෙලාව රාත්‍රී 10:10 කොළඹ දිස්ත්‍රික්කයේ නේද? ඔව්. හරි. ඔබ පුතා ඉපදිලා තියෙන්නේ ධනුලක්නේ නේද? ඔව්, ධනුලක්නේ ඉපදිලා. හරි. ඔබට පුතා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේ වාසනාව තියෙනවා මේ කේන්දරේ. ඒ වගේම ධනස්ථානාධිපති සෙනසුරු ධනස්ථානෙ ඉන්නවා. ඒක නිසා හොඳ අනාගතයක් තියෙන කේන්දරයක්. මයුරපාල කියලා යෝගයක් තියෙනවා. චන්දේගෙන් දෙවැන්නේ ගුරු ඉන්නවා. ඒ කියන්නේ සුනතා යෝගේ තියෙනවා. ඔබට හොඳ අනාගතයක් තියෙනවා. දැනට හැබැයි ඒ රාශ්‍ර කපලයක් තියෙන අවුරුදු 5යි මාස 8ක් තව දුරටත් සෙනසුරුගෙන් පීඩාවල් තියෙනවා. එතකොට සෙනසුරුගේ මහා දසාවක් නැත්තම් හොඳයි කාලය තුල. දැන් ඔබට යන්නේ රාහු. ඔබට මේ වෙලාවේ හිත එක අරමුණක තියන් රාහු වැඩ කරන්න දෙන්නේ නැහැ. ඒක නිසා රාහු ග්‍රහතුමා සතුටටපත් වෙන දේවල් තුනක් තියෙන එක කරන්න. රත්න ගෝමේදේ මණික පළඳින්න වැටගේ පෙළයක් හිටවලා උදේ හවස වතුර දාලා ඒ පෙළේට ආදරෙන් සලකන්න. ඔබගේ ප්‍රාර්ථනාව කියන්න පහනක් දැල්වලා හරි හඳුන් කූරක් දැල්වලා හරි. එතකොට ඔබගේ අරමුණු ප්‍රාර්ථනාවන් ජය ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔබට රට යන්න හිතුණොත් මේ වෙලාවේ ඒක දියුණුවට සිද්ධ වෙන්නේ. ඒක වැඩිදුර අධ්‍යාපනයට වෙන්නත් පුළුවන්. මේ එහෙම තත්ත්වයක් තමයි මම දකින්නේ මේ කේන්දරයේ. අනාගතයේ ඉතාම හොඳයි. 2027න් පස්සේ අවුරුදු 16ක් ගුරු ලබනවා. ඒ වගේම විචිත්‍රෝහණ මහත්මයා, දැන් අපි කතා කරගෙන හිටියේ විවාහ ප්‍රමාද වීම පිළිබඳව. සාමාන්‍යයෙන් පුද්ගලෙක් උපන් නැකතනුව උපන් වේලාවනුව ඒ විවාහ ප්‍රමාද වෙනවා වගේම ඒ විවාහ ඉක්මන් වීමටත් අවස්ථාවන් තිබෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා ජ්‍යොතිෂයේ. මේක තමයි මම මේ වැඩසටහන බලන අසන දෙමව්පියොන්ට මෙන්න මේ ඉල්ලීම කරනවා. ඔබගේ දරුවගේ කේන්දරේ කුජ සමග ෂුවන්න කියලා තියෙන කුජ ශුක්‍ර සංයෝගය. මෙන්න මේ දෙන්න එකට ඉන්නවනම් ඔබගේ දියණියක් ඉන්නවනම් ඉතා ඉක්මනින් විවාහ කළ දිය යුතුමයි. නැත්නම් සම්පිය අහලා තියෙන සමහර දරුවෝ හිතුවක්කාරකමට විවාහ ජීවිතයට එළඹෙනවා. එය ඕනෑම කොටුවක කුජ ශුක්‍ර සම්බන්ධ වෙලා හිටියොත් අනිවාර්යයෙන් ඕනෑම කොටුවක ඒ බලපෑම කරනවා. ඒ වගේම මම ඉහතින් සඳහන් කරා සෙනසුරු තමයි මේ විවාහය ප්‍රමාද කරන්නේ කියලා. අන්නේ ප්‍රමාදේ මගහරව ගන්න පුළුවන් කල්තියා නියම ජ්‍යොතිර්වේදිකෙන් කේන්දරේ බැලුවොත් උපදෙස් දෙනවා. අපි නම් උපදෙස් දෙනවා මේ අම්මේ මේ දරුවට මේ කාලේ පැන්නොත් 38-40 වෙනකන් දරුවට විවාහ වෙන්න බෑ. ඒක නිසා 25ට කලින් මේ දරුවගේ විවාහය කරලා දෙන්න කියලා. ඒ වගේ තත්ත්වයන් තියෙනවා. ඔබතුමා කියන්නේ එහෙම වුණොත් කලින් ඒ දරුවා හෝ
පුතාව ඉක්මනට විවාහ කරලා දෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම මේ දේ කළ යුතුයි. නැත්නම් 35 38 පෙන්නෑම් පස්සේ දරුපල ලැබීමේ අවස්ථාව අහිමි වෙනෝනේ තමන්ගේ දිනේකට. තමන්ගේ හොඳම කාලේ තරුණ කාලේ බොහොම ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකි කාලේ. දැන් බලන්න මුස්ලිම් ආගමේ අවුරුදු 12 ඉඳලා බන්ධන ඊටත් අඩුවෙන් බන්ධනවා. එයාගේ ජන වර්ගය ගොඩක් ව්‍යාප්ත වෙන්න හේතුව ඒකනේ. අපේ අම්මලත් ඒ කාලේ කසාද බැන්ද ඉතාම අඩු වයස් වලින් තමයි. අද මේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. මොකද ඒක සමාජයේ අද වෙලා තියෙන තරඟකාරී වෙළඳපොළක් තියෙන